සැමදා සමහන් සැමදා සුවෙන් මටත් කුතුහල් කීපයක් ආවා. දැන් ඉන්දියාවේ ලේකම්තුමා තමයි ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති. බෝලයක්වත් ගහපු වෙන්නේ. හැබැයි පහුගිය තරගාවලියේදී ඇවිල්ලා අපේ ක්‍රීඩාංගණයේ හිටපු සේවකයා විශාල සේවයක් කරන එක අධ්‍යයනය කරපු සේවයක් නෙමෙයි. අපි ක්‍රීඩා කරන කාලේ ඔය ක්‍රීඩාංගණයේ වහන විනාඩි දෙක තුනක් ඇතුළත. මං හිතන්නේ දක්ෂතාවය මේ ලෝකෙ කිසිම රටක නැහැ. ඒක තමයි කැපවීමනේ මිනිස්සුන්ගේ. මට තියෙන එක ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියානු සංචාර මේ රටේ ආවා. තවත් සංචාර තිබුණා. වැස්සෙන් සමහර තරග සීදිලා ගියා. සමහර තරග ක්‍රීඩා කරන්න පුළුවන් වුණා මේ සේවකයන් ඉන්න. හැබැයි කවදාවත් කිසිම කෙනෙක් මුදලක් දුන්නේ නැහැ. ආසියානු ක්‍රිකට් සභාපතිවරයා ඉන්දියාවේ ලේකම්වරයා ඩොලර් 50,000ක් දෙනවා මේ සේවකයන්ට දෙන්න කියලා. මම නම් හරි කැමති මේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන සල්ලි කාට හරි දෙනවා නම් හොරගම් කරන්න නැතද? හැබැයි ඒ වගේම අනිත් පැත්තෙන් තරගාවලියේ අවසාන තරගයේ වීරයා එයත් දෙනාට හම්බෙච්ච තැනට මේ සේවකයා. මෙච්චර කාල මේ සේවකය හැමදාම සේවය කරලා තියෙනවා. අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්වත් වැඩි මුදලක් ගෙවුවේ. ඒ වගේම තරග නීති මාරු කරනවා තරගාවලිය අතර. අද එක ජාතික අපේ හිටපු කණ්ඩායම්වල ක්‍රීඩකයෙක් වත් ලෝකේ එක ක්‍රීඩකයෙක්වත් කතා කරන්න නැහැ මේක වැරදි කියලා. මොකක් හරි වාසනාවකට අපිට අවසාන තරගයට එන්න පුළුවන් වුණා. හැබැයි අපි හරියට බැලුවා නම් ඉන්දියානු පකිස්තාන් තරගය රැස්ස පළවෙනි දවසේ රැස්ස නැවතුණා නම් අපිට ගහන්න වෙන්නේ පකිස්තානෙත් එක්ක අවසාන තරගය. ඒ වුණා නම් ඊට වඩා ලේසියෙන් අපිට ඒ තරගය දිනන්න පුළුවන්. එහෙනම් මේව ගැන තමයි අපි හොයන්නේ. මම මේ ප්‍රශ්නාර්ථ ලකුණක් මාධ්‍යයට දෙන හොයලා ගන්න කියලා. මොකද නැත්තම් මමනේ හැමදාම වැරදි කරන්නේ. දැන් මේව ගැන අපි ක්‍රීඩකයන්ට දැන වැඩි. අපි මේ මම දැක්ක ඊයේ පෙරේද ටිකටම ක්‍රීඩකයන්ට බයිනවා. නායකයට බයිනවා, ටොස් එකට බයිනවා. හැබැයි කවුරුත් තනදිල්ල හදපු අයට බයින්නේ නැහැ. තනදිල්ල වෙච්ච දේවල් වලට බයින්නේ. නීති වෙනස් කරයි කියලා මුකුත් කියන්නේ නැහැ. හැබැයි අර තමන්ගේ ජීවිතයේ ක්‍රීඩාව මහන්සි වෙන ක්‍රීඩක. මම කියන්නේ මේ ක්‍රීඩකයෝ කරන දේවල් හරි කියලා. ක්‍රීඩකයන්ට අනුබෝධ තියෙනවා. මම දන්නවා විනය ප්‍රශ්න තියෙනවා, කැපවීම ප්‍රශ්න තියෙනවා. ඒව හදාගන්න දැනගන්න ඕනේ අපි. අපිට ඉන්න දක්ෂ දරුවෝ ටික විසිකරන එක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. ඒ දරුවෝ ටික හරියට හදාගන්න. මම තාත්තා කෙනෙක් හැටියට මම දන්නවා මගේ දරුවා වැරද්දක් කරනවා නම් අපි ගහලා හරි දරුවා හදාගන්න. බැනලා හදාගන්න. පුෂ්ප කියයි වාසි කියයි මම මේගොල්ලන්ට කොච්චර බැනලා තියෙනවා. බැන්නේ තරහ කරන්නේ නෙමෙයි හදාගන්න. අද වෙනකොට ඇයි එක ක්‍රීඩකෙක්ව කතා කරලා කියන්නේ නැත්තේ ආසියානු කුසලානයේදී මැදදී ඇයි නීති වෙනස් කරේ? ඉන්දියාව බලවත් කියලා. ඉන්දියාව බලවත් උනායි කියලා අපිට පාවල දෙන්න බෑනේ අපේ රට. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.